සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැම දෙනෙක්ම පසී බ්ලොග් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අහපු ප්‍රශ්නකට උත්තරයක් අරගෙන ආවා. ඒ තමයි අහපු ප්‍රශ්නේ තමයි මේ මම වීඩියෝස් එඩිට් කරනවා. මේ එඩිට් කරන වීඩියෝස් මොනින්ද එඩිට් කරන්නේ? සහ ඒවා එඩිට් කරනකොට භාවිත කරන software මොනවාද? ඒ වගේම තමයි ෆ්‍රී software මොනවාද? ඉතින් අද කතා කරමු පසී බ්ලොග්ස් විතරක් නෙමෙයි මුළු ලෝකෙම කට්ටිය වීඩියෝ එඩිට් කරන්න ගන්න හොඳම වීඩියෝ software මොනවාද? ඒ විතරක් නෙමෙයි ෆ්‍රී ඒව මොනවාද කියලා. පළවෙනිදම කතා කරන්න ඕනේ මම ගොඩක් ආස කරන ලෝකේ professional video editors ලා භාවිත කරන video editor එක තමයි Premiere Pro Adobe ලගේ. ඉතින් Adobe Premiere Pro කියන එක තමයි මමත් use කරන්නේ මගේ videos edit කරන්න. හැබැයි Adobe Premiere Pro කියන එක ගොඩාක් ගණන් මගේ භාෂාවෙන් කියනවා නම් පට්ට ගණන්. ඉතින් ඒ දේ භාවිත කරන්න බැරි කට්ටිය භාවිත කරන්න පුළුවන් free දේවලුත් තියෙනවා. ඉතින් හැබැයි මේ ඊළඟට කියන්න යන ෆ්‍රී දේවල් භාවිත කරන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි. මොකද ඒවා තියෙන ෆීචර්ස් බොහොම ලිමිටඩ්. ඒ විතරක් නෙමෙයි ඒවා පර්ෆෝමන්ස් ඉෂුස් තියෙනවා. සහ Tamanට කරන්න පුළුවන් දේවල් ඇත්තටම බොහොම පොඩි දේවල් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ප්‍රීමියර් ප්‍රෝ එක ඇත්තටම ඒකේ තියෙන විශේෂත්වය තමයි වෙනම ප්ලගින් සීරීස් එකක් යනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට හැකියාව තියෙනවා ප්‍රීමියර් ප්‍රෝ අරගත්තම ඒ ප්‍රීමියර් ප්‍රෝ එක වෙනුවෙන් ප්ලගින්ස් හදලා දාන්න. ඉතින් ගොඩාක් කම්පැනිස් මේ වෙනකොට ප්ලගින්ස් හදලා දිනවා. ඔයගොල්ලෝ දන්නවා උදාහරණයක් විදිහට මම කියන්නම්. දැන් ඔය වීඩියෝ එක බලනකොට ඔයගලන්ට පේනවා ඇති මගේ මූණ මාර විදිහට ලස්සනට ගන්නට පොඩ්ඩක් අර වලවල් නැතුව පේනවා. ඒ වුණාට ඇත්තට දැක්කොත් මම අඳුර ගන්න බෑ ඇත්තටම. වලවල් එහෙම තියෙනවා. ඉතින් ඒ වලවල් නැති කරන්න භාවිත කරන ඔය රීටචර්ස් ඒ විතරක් නෙමෙයි බියුටි බොක්ස් කියන ප්ලගින් එක එහෙම අනිවාර්යෙන් ඒක Adobe ලගේ ප්ලගින් එකක් නෙමෙයි. ඒක වෙනම කම්පැනි එකකින් නිෂ්පාදනය කරපු ප්ලගින්. ඒ වගේ ප්ලගින්ස් ගොඩාරියක් තියෙනවා මේ ලෝකේ පුරාවට Adobe Premiere එක යූස් කරන්න පුළුවන්. හැබැයි ෆ්‍රී ගන්න softwares වල ඒ features එකක්වත් නැහැ. ඉතින් දැනට මම recommend කරන හොඳම video editor එක තමයි Adobe Premiere Pro. හැබැයි අනිත් ඒවයනුත් දෙයක් කරගන්න පුළුවන්. හැබැයි පුංචි දෙයක් තියෙනවා කියන්න. ඔයා video editing වලට ආපු මුල්ම දවස් මේකනම් එහෙම නැත්නම් ඔයා මේ ෆස්ට් ටයිම් නම් වීඩියෝ එකක් එඩිට් කරන්න යන්නේ ඔයාට ටිකක් ලොකු අමාරුවක වැටෙන්න වෙනවා Adobe Premiere Pro භාවිත කරනකොට. ඉතින් එහෙනම් මොකද්ද තියෙන සොලූෂන් එක? සොලූෂන් එක තමයි Camtasia Studio. මම ඇත්තටම කැමති වීඩියෝ එඩිට් එකක්. මොකද මම පුද්ගලිකව වීඩියෝ එඩිට් කරනවට අමතරව ඕගොල්ලෝ දන්නවා ස්ක්‍රීන් එක හැම කම්පියුටර් ස්ක්‍රීන් එක හැම රෙකෝඩ් කරන්න වෙනවා ඕගලන්ට විවිධ දේවල් ඩෙමොන්ස්ට්‍රේට් කරනකොට. ඉතින් ඒ සඳහා මම භාවිත කරන Camtasia Studio ස්ක්‍රීන් රෙකෝඩර් එක. ඉතින් මේ ස්ක්‍රීන් රෙකෝඩර් එකත් එක්ක ඕගලන්ට එනවා ඒ Camtasia Studio කියන software එක. ඉතින් ස්ක්‍රීන් රෙකෝඩර් එකෙන් ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගෙන ඊට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා ඒක Camtasia Studio එකට දාලා ඔයාලට අවශ්‍ය කරන සංස්කරණ කටයුතු සිද්ධ කරගන්න. ඉතින් මම රෙකමන්ඩ් කරන දෙවෙනි software එක තමයි Camtasia Studio. ෆ්‍රී නම් ගන්න බෑ. හැබැයි ඔයගොල්ලෝ දන්නව කොහොමද ෆ්‍රී ගන්න කියලා. ඉතින් ෆ්‍රී ගන්න බෑ අනිවාර්යයෙන්ම. ඉතින් මම කියන්නේ ෆ්‍රී ගන්න එපා. මොකද හේතුව තමයි මේ ඒගොල්ලෝ හදන්නේ ගොඩක් අමාරුවෙන් ගොඩක් මහන්සි වෙලා. ඉතින් ඒ රටවල් වල નિયમિત මිලක් තියෙනවා. ඉතින් ඒ මිලටම ගන්නවා නම් හොඳයි. ඉතින් හැබැයි ලංකාවට ඩොලර්ස් අෆෝඩ් කරන අමාරු නිසා ලංකාවේ කට්ටිය ෆ්‍රී වලටත් යනවා. ඉතින් ওই දෙක තමයි මමට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම වීඩියෝ එඩිටර්ස් දෙක. අපි ඊළඟට කතා කරන්න යන්නේ ෆ්‍රී රේඩියෝ එඩිටර්ස් මොනවද කියලා. ඉතින් ෆ්‍රී වීඩියෝ එඩිටර්ස් ගැන කතා කරනකොට නම්බර් 1 ෆ්‍රී වීඩියෝ එඩිටර් එක ගැන තමයි මම කතා කරන්න යන්නේ. ඒ තමයි Windows Movie Maker. ඇත්තටම මගේ පළවෙනි වීඩියෝ එඩිටර් එක Movie Maker. මොකද අපිට ලොකු ලොකු සෙල්ලම් දාන්න බැරි වුණාට ඕඩියෝ එකක් රිප්ලේස් කරගන්න, වීඩියෝ එකක් පොඩ්ඩක් කෑලි කපා ගන්න, පින්තූර ටිකක් දාලා වීඩියෝ එකක් හදා ගන්න, අන්න අවශ්‍ය කරන බේසික් ටූල්ස් ඔක්කොම ටික ඒකේ තියෙනවා. මට කියන්න අමතකුණා Camtasia Studio එකෙත් අර Premiere Pro තරම් ලොකු වැඩ කෑලි දාන්න බෑ. ඒකෙත් පුළුවන් අර පොඩ්ඩක් වීඩියෝ එකක් කපා ගන්න, ඕඩියෝ එක චුට්ටක් එඩිට් කරගන්න, පින්තූර ටිකක් එකතු කරලා හදා ගන්න. ඒත් එක්කම තමයි ඒගොල්ලෝ ඉවලා තියෙන්නේ ඒගොල්ලෝ දීලා තියෙන ස්ක්‍රීන් රෙකෝඩර් එක. ඉතින් අපි කතා කර කර හිටියේ Movie Maker. Movie Maker Windows එක ෆ්‍රී එන්නේ මට මතක විදිහට Windows Vista Windows 7 වල ඔක තිබිලා ඊට පස්සේ 8 වලට එනකොට 8.1 10 වෙනකොට අයින් කරා ඔක. මම ඇත්තට මේ ගැන හොයලා බැලුවේ නැහැ තාම. ඉතින් ඔයගලන්ට මම හිතන්නේ ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්නත් හැකියාව තියෙනවා පොඩක් Windows Movie Maker කියලා ගහලා බලන්න. ඇත්තට මේක හොඳ software එකක්. අර Paint වගේ මගුල් තියාගෙන ඉන්නවට වඩා ඒ වගේ එකක් තියාගෙන තිබ්බනම් ඇත්තටම ගොඩක් හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඕක තමයි ෆ්‍රී ගන්න පුළුවන් software එක. දැන් අපි බලමු ඊළඟ product එක මොකක්ද කියලා. Major release එකක් ආවේ ළඟදී. ඉතින් ඒ release එකත් එක්ක ඔයාලට ගොඩාක් ලොකු පහසුකම් සපයලා තියෙනවා. Premiere Pro තරම් advance නෑ. මොකද මේක ෆ්‍රී software එකක්.
ඔයාට හැබැයි අවශ්‍ය කරන කැපිලි කැටිලි ටික වීඩියෝ එඩිටින් ටික ඔඩියෝ එඩිටින් ටික මේකෙන් කරගන්න පුළුවන්. ප්ලගින් සපෝට් එකක් නෑ මේකට. පිට කට්ටියට ප්ලගින්ස් හදලා දාන්න බෑ. ඒ වගේම ඔය බියුටි බොක්ස් වගේ ප්ලගින්ස් යූස් කරන්න බෑ. මගේ වගේ සුන්දර පෙනුමක් නැති කෙනෙක්ට නම් ඔයගලන්ට ලබා ගැනීමට හැකියාවක් නෑ සුන්දර පෙනුමක් එඩිට් කරලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි ඇත්තටම ඕගොල්ලෝ දැනගත යුතු දේවල්. එතකොට ඔඩියෝ එඩිටින් ගැන තමයි පොඩ්ඩක් මෙතනදි කතා කරමු. මම පොඩ්ඩක් කලවර වුණා, වැස්ස වෙලාවේ තමයි අපි රෙකෝඩ් කරන්නේ. ඉතින් ඔඩියෝ එඩිටින් ගැන කතා කරනකොට මම නම් යූස් කරන්නේ Adobe Audition කියන software එක. හැබැයි ඒකත් සල්ලි දීලා ගන්න ඕනේ, පට්ට ගාණක් වෙනවා. ඉතින් ෆ්‍රී යූස් කරන කවුරු හරි ඉන්නවා නම් ෆ්‍රී ඔඩියෝ එඩිටර්ස් උත් තියෙනවා. ඉතින් සර්ච් කරලා බලන්න Audacity කියලා ෆ්‍රී ඔඩියෝ එඩිටර් එකක්. ඇත්තටම හොඳයි. ඇත්තටම හොඳයි. ගොඩාක් ලොකු ද මං කිව්වනේ ප්‍රීමියර් ප්‍රෝත් එක්ක සාපේක්ෂව අපි ෆ්‍රී වීඩියෝ එඩිට එකක් විදිහට වීඩියෝ පෑඩ් ගන්නකොට මං කිව්වා ගොඩාක් ලොකු අවුල් තියෙනවා කියලා. හැබැයි Adobe Auditionට සාපේක්ෂව Audacity ගත්තොත් එහෙම ගොඩාක් හොඳ ඉම්ප්‍රූවමන්ට්ස් තියෙනවා. සමහර වෙලාවට Adobe Auditions වලට වඩා පොඩ්ඩක් ඉම්ප්‍රූවමන්ට් එකකුත් තියෙනවා සමහර පැතිවලින්. ඕවරෝල් නැහැ, හැබැයි සමහර පැතිවලින්. ඉතින් අනිවාර්යයෙන්ම මේ Adobe Audition කියන එකත් ඔයාලට පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක අයින් කරන්න. දැන් ඔයා දන්නවා මම මේක රෙකෝඩ් කරන්නේ ප්‍රධාන මාර්ගයක් ආසන්නේ, හොඳටම වහිනවා. මගේ ක්ලිප් ඔන් මයික් එක මම යූස් කරන්නේ. හැබැයි මම මේක ඔඩියෝ එඩිට් කරනකොට බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක පුළුවන් තරම් අඩු කරනවා. මේ හැම දෙයක්ම කරන්න මට උදව් වෙන්නේ Audacity නෙමෙයි Adobe Audition. මොකද Audacity වලට වඩා මම කැමති Adobe Audition වලට. හැබැයි Audacity වලනොත් ඒදේම එහෙමම කරන්න පුළුවන්. ඉතින් කරුවල වැටිගෙන එන නිසා මම වීඩියෝ එක බුදුවම අකුණු ගහනවා. මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අපි වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න පස්සේ බ්ලොග් subscribe කරන්න අමතක කරන්න එපා. එහා පැත්තේ bell icon එකත් press කරන්න. ඉතින් ඒක press කරාම තමයි notification එකක් හම්බ වෙන ෆෝන් එකට. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝකින් ආයි හම්බ වෙනකම් පස්සේ බ්ලොග්ස් ගිහින් එන්නම්.